Fonterra Mamala Veta Amma mata hemadama hadala dena kiri Enne kohinda Mang hemadama hitanawa Amma kiwa Egena api Fonterra eke agenma hamu kiyala Me tamai eyala apita pennapu deval හලෝ මගේ නම කසුන් මම දැන් ඔයාලට කියා දෙන්න යන්නේ ඇන්කර් කිරි කතන්දරේ නව ශ්‍රීලන්ත කඳුබිම් පුරා ගවපට්ටි බොහොමයක් ජීවත් වෙනවා සාරවත් තනබිම්වල නිදැල්ලේ ඇවිද යන්නේ එළදෙනුන් ආහාරයට ගන්න නැවුම්ම නැවුම් තනකොළ ඉතින් නෝන්ගෙන් ලබා ගන්නා කිරිවල පෝෂණ ගුණය වගේම නැවුම් බවත් හරිම ඉහළයි ඔයාලා දන්නවද නව ශ්‍රීලන්තයේ පුරා එළදෙනුන් මිලියන 4.99කටත් වඩා ජීවත් වෙනවා. පුදුමයි නේද? නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්න කලින් ෆොන්ටෙරා කාර්ය මණ්ඩලයයි අපේ යාළු කිරිගොවි මහත්තුරු එකතු වෙලා මේ නැවුම් කිරි එක්රැස් කිරීමේදී වගේම නිෂ්පාදනාගාර වෙත බාර දෙන තැන දක්වාම පරීක්ෂාවන් රැස්සකට ලක් කරනවා. මේ නැවුම් කිරි කර්මාන්ත ශාලාව වෙත රැගෙන ගිහින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි බවට හරවනවා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටිවල අඩංගු වෙන්නේ කිරි සහ කිරි මේදය පමණයි නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී මේ කිරිපිටි සෞඛ්‍යාරක්ෂිත බව යහගුණෙන් පිරිපුන් බව වගේම හලාල් සහතිකයටත් අනුකූල බව තහවුරු කරන්න පරීක්ෂාවන් රැසක්ම සිදු කරනවා ඔන්න දැන් අපේ කිරිපිටි ඇසුරුම් කරන්න සූදානම් කිරිපිටිවල ඉහළම ගුණාත්මක බව උපරිමයෙන් රැකගැනීම සඳහා ලේය කිහිපයකින් සමන්විත ආරක්ෂිත තොග බෑග්වල කිලෝග්‍රෑම් 25 ඇසුරුම් ලෙස ඇසුරුම් කිරීම සිදු වෙනවා. ඉන්පස්සේ අපනයනය කරනතුරු මේ ඇසුරුම් ගබඩා තුල සුරක්ෂිතව ගබඩා කර තබනවා. ඔන්න දැන් තමයි කතන්දරේ හොඳම හරිය. සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කරපු ඒ කිරිපිටි නව ශ්‍රීලන්තයේ ඉඳන් අපේ රටට එයාලා නැවුමගින් එවනවා. අපේ මව්බිමට ගෙනෙන්න කලින් නව ශ්‍රීලන්තයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් මේ කිරිපිටිවල සුරක්ෂිතතාවය සහ උසස්ම ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරමින් සෞඛ්‍ය සහතිකයක් නිකුත් කරනවා. ඒ කිරිපිටි අපේ මව්බිමට ළඟා වුණාම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ආයතන වෙතින් ඒ කිරිපිටි තොග මුදා හරින්නේ රට තුළට ආනයනය කරන නිෂ්පාදන අතරින් දැඩි පරීක්ෂාවන් රැසකටම ලක් කිරීමෙන් පසුවයි. සෞඛ්‍ය ආරක්ෂාව ගැන මීටත් වඩා සහතිකයක් තවත් කොයින්ද නේද? අන්තිමේදී කිරිපිටිවල යහගුණය හා උසස්ම තත්ත්වය ගැන මේ පරීක්ෂාවන් සියල්ලෙන්ම තහවුරු වුණාට පස්සේ ඒවා ශ්‍රී ලංකාවේ ෆොන්ටේරා ප්‍රධාන මධ්‍යස්ථානය වෙත රැගෙන එනවා. මෙහිදී නොයෙකුත් ප්‍රමාණයේ ඇසුරුම් ලෙස මේ කිරිපිටි යළි ඇසුරුම් කරනවා. ඒ සෑම ඇසුරුමකම කිරිපිටිවල පෝෂණය ගැන තොරතුරු සඳහන් කරනවා. ඔයාලා වෙළඳපළෙන් මිලදී ගන්නේ අන්න ඒ කිරිපිටි. දැන් මම දන්නවා අපේ අම්මා ඇන්කර් කිරිපිටිම ගන්නයි කියලා. මොකද පෝෂණය ගැන හොඳම දේ දන්නේ අම්මනේ. ඇන්කර් එදත් අදත් හෙටත් හොඳම දේ පමණයි.